මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට අපිට පින් දෙන්න පුළුවන්ද? ඒ අයටත් ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවද? සබ්බේ දේවා අනුමෝදන්ති වූ කියනවා මිසක් සම්මාදිට්ඨික දෙවියන්ට විතරක් පින් දෙනවද? දැන් පින් අනුමෝදන් කරනකොට ඔබ පින් දෙන්නේ සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු. මේ සබ්බේ කියන්නේ සමකොට සියලු අයට සමකොට පින් දෙන්න ඕන. අපිට වෙන් කළා දෙන්න බෑ මිත්‍යා දෘෂ්ටික අයටයි සම්මා දෘෂ්ටික අයටයි කියලා දෙකක් කොටසකට බෙදලා දෙන්නොත් වැරදි. එහෙමනම් සම මෙතන මේ විසම මෙතන. ඉතින් ඒක නිසා අපිට දැන් ඕකේ ප්‍රශ්නයක් තියෙනවා. ඔය උපාසම්මගේ ප්‍රශ්නේ අපි පින් ගන්න බැරි අයට දෙන්නේ නැහැ, පින් ගන්න පුළුවන් අයට විතරක් පින් දෙනවා කියලා. දැන් එහෙමයි කරන්නේ බොහෝ දුරට. ඒගොල්ලන්ට දැන් ඔය නක්ෂත්‍රකාරයෝ කපුවෝ නායකුත් හාමුදුරුවෝ කියන නොදන්නා අඥාන ඔය පින් දෙන්න බැරි, පින් ගන්න බැරි අයට පින් දෙන්න එපා. ඈ ඒව ගෙවල් වල පින් දෙන්න එපා. තව ඕන දැන් මේ පින් දෙන්නේ මොකටද? මෙන්න මේක තමයි පළවෙනි කාරණේ දැනගත යුත්තේ. ඇයි ඔබ පින්කමක් කරලා ඔබේ ඥාතීන්ට මිය පරලොව ගිය දෙවියන්ට භූතයන්ට ප්‍රේතයන්ට පරදත් උපජීවීන්ට පින් බලාපොරොත්තු වන නොවන හැම කෙනෙකුටම ඔබ පින් දෙනවා, පින් පවරනවා, පින් අනුව මොකටද? මේක මොකද්ද පරමාර්ථය? ඈ පළවෙනි පරමාර්ථය ඔබ ඒ අයට යම් ණයක් තියෙනවා, ඔබට ඒ අය යම් උදව්වක් උපකාරයක් කරලා ඒ ණයෙන් මිදෙන්න අපි පින්කමක් කරලා 305 දාගෙන පින් දෙන්න ඕන. ඒක අද බුද්ධාගමේ නැහැ. අද බුද්ධාගමේ එක කොටසක් තියෙනවා අර ඔය පින් ගන්න පුළුවන් අයට ඥාතියින්ට පින් දෙන්න. ඊට පස්සේ අද බුද්ධාගමේ තියෙන පින්කමක් කළාම කාටද පින් දෙන්නේ? ඔය පින්කම කරපු අයට පින් දෙනවා. ඒක වැරදි. ඒක වැරදි. ඉතින් ඒක නිසා ඒ කරපු අයට ඒක යහපතක් එනවා පින් දුන්නොත්, පුණ්‍ය පාප පහිනස්ස කළොත්. නමුත් පින් දෙන්න ඕනේ පළවෙනි පරමාර්ථය ඔබ ඒ ඔබේ මිය පරලොව ගිය අම්මට තාත්තට ඥාතිවරයන්ට ඒ අය උදව් කළ උපකාරක නිසා, ඔබට සැලකුව නිසා, කිරි දුන්න නිසා, ඉගැන්නුව නිසා, හැදුව වැඩුව නිසා ණයයි. ඒ ණයෙන් මිදී නිදහස් වන, ඒ ණය ගෙවා අවසන් කිරීමේ චේතනාවක්, පිරිසිදු චේතනාවක් ඇතුව පින්කමක් කළා පින් දෙන්න ඕන. එතකොට ඒ කාටද යහපත? ඔබට. ඒ වගේම ඔබ දෙන පිනෙන් ඒ අයට යහපතක් වෙන්න 305 දාගෙන කැපකොට පින් අනුමෝදන් කළාම ඒ අයට යහපතක්. එතකොට දෙපැත්තටම යහපතක් වෙනවා. එතකොට පින්කමක් කරලා නියම් විදියට පින්කම් පින පවරනවා නම්, අනුමෝදන් කරනවා නම් දෙපැත්තටම යහපතක් වෙන්න ඕනේ. දැන් මේකේ නමුත් අද වෙන විට බුද්ධාගමේ පින්කමක් කරලා පින් වාක්‍යයක් කියලා පින ඒ දෙපැත්තටම දෙන්නේ නැහැ, ඔබට පවරනවා. අනේ මේ පින්වතුන් බොහෝම හොඳ පින්කමක් කරගත්තා, මේ පින්කම නිසා මේ පින්වතුන්ට නන්දා මල්ලිකා සුමනා සුනන්දා විසාකාරකා මේක කියලා මේ භෝග සම්පත්, ධන සම්පත්, තර සම්පත්, රත්තරම් බඩු ඔක්කොම ලැබෙන්න කියලා දෙව් මිනිත් සැප කෙලවර නිවන් දකින්නට, මතු බුදුවන බුදුන් දකින්නට මේ පින හේතු වාසනා වේවා කියලා පවරන්නේ. අර ඕක පින්දීමක් නෙමෙයි, ඕක මුරුංගාත්තේ එල්ලීමක්, ඕක පුණ්‍යාභි සංකාරයක්, ඕක වැරදි එකක්, ඕක බුදුහාමුදුරගේ ධර්මයට ගැළපෙන්නේ නැති දෙයක්. ඒ වගේම ස්වාමීන් වහන්සේ සියලු දෙවිවරුන්ට ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න පුළුවන්? බෑ, සියලු දෙවියන්ට බෑ. කොටස් දෙකක් තියෙනවානේ. සම්මාදිටික දෙවියන්ට පුළුවන්කම තියෙනවා බණ අහන්න, බණ තේරුම් ගන්නවා. මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට බණ තේරුම් ගන්න බෑ, බණ අහන්නෙත් නෑ, බණ ඇහෙන්නෙත් නෑ, බණ තේරුම් ගන්න මිනිස්සු වගේම තමයි. මිනිස්සුත් ඉන්නවනේ දෙකොටස. දැන් මේ මිනිසුන්ට අපි හිතමුකෝ ඔය හොඳට හොඳ මහාචාර්යවරයෙක් වෙච්ච පුද්ගලයෙක් ඉන්නවා කියමුකෝ. ඔය මහාචාර්යවරයාට මේ ධර්මය තේරුම් ගන්න බෑ. දැන් ඔය පාලි මහාචාර්යවරයාට මේ ධර්මය තේරුම් ගන්න බෑ. තේරුණාද? දැන් උදාහරණයක් හැටියට
mama peradini visvidyale innakota 1960 ganan wala mula peradini visvidyale hitiya me mama kare na pali namuth pali bhashawa vishesha upadiyak karapu pudgalayek hitiya abeyawardana kiyala honda sudu andun andagena ma hitiya api kiyanne kirikoka kiyala itin oya pudgalaya hondata pali upadiyak karala palaweni pantiye upadiyak karala avurudu 5k vithara giyahama mahanu una kawuda katukurunde ñanananda kawuda katukurunde ñanananda ara pahan kanuwe haamduru kiyala obahalati pot gana hilla me pudgalaya pali visheshagne namuth me dharmaye therum gatte nathuwa pot liwwa noyekke wagala passe iti mam me pudgalaya danna nisa mama me dharmaya hoya gattata passe me dharmaya mage mama liyapu pot mama me dharmaye kiwwa therum gatte naha me dharmaya berdi meka mehema ekak naha oka nemei pali walin kiyala tiyenne man ko oy ekak hari paliyen okai kiyala tiyenne namuth buddhamanduru kiyuwa magadhi bhashawen oka nemei therum gannama beri una ඔච්චර අවුරුදු ගානක් මහාන වෙලා හිටලා මොකද උනේ කියලා අවසානයේ ගාලේ මොකද උනේ කියලා කවුරුත් දන්නව නම් මේකේ වෙච්ච විනාශය ඒ පුද්ගලයාට දන්නවා. ඒක නිසා මේ වගේ තමයි මේ සියලු මිනිසුන්ට කොච්චර ඉගෙන ගත්තත් මහාචාර්ය වුණත් මේ බුද්ධ ධර්මය හරියට තේරුම් ගන්න බෑ මේ ආගමට එහෙම නැත්නම් ওই පාලි භාෂාව ඉගෙන ගත්ත පුද්ගලයෙකුට මේක තේරුම් ගන්නම බෑ. මොකද එයා ඉගෙන ගත්තේ පාලි. පාලි වලට සිංහලෙන් කියන අර පද පරිවර්තනයක් තියෙනවා ඒක තමයි ඒගොල්ලෝ දන්නේ. ඒ නිසා මේ මාගදී භාෂාවේ අට ධර්ම නිරුක්ති පටිසම්භිදා ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නිසා මේ ධර්මය අහන ඇහෙනවා අහනවා නමුත් මේක එකම පුද්ගල අපිටම එකම මට්ටමේ පුද්ගල දෙන්නෙකුට උනත් එක පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි එක පුද්ගලයෙකුට තේරුම් ගන්න බෑ. ඒක නිසා ඒ තේරුම් ගන්න බැරි වෙන්නේ ඒ පුද්ගලයා තුල තියෙන දෘෂ්ටිය මිත්‍යා. විපරීත දර්ශන මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටියක් විපරීතම දර්ශනයක් තියෙනවා නම් මොන මහානායක වුණත් මොන බෞද්ධ මහාචාර්ය අර විශ්වවිද්‍යාලේ බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්යතුමත් විපරීත දර්ශන යන මිත්‍යා දෘෂ්ටිය නම් මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට ආගම තමයි තේරෙන්නේ. ඒ පුද්ගලයාට මේක තේරුම් ගන්න බෑ. මේ නිවන් මගින් දකින්න ධර්මය ඒ පුද්ගලයා ඒකනේ බුදුහාමුදුරුවෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස පඤ්ඤත්තස්සායන් ධම්මෝ කියවා මිස උගතෙකුට කතාවක් කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. උගත් වෙන්න වෙන්න ඒ පුද්ගලයාගේ මානය වැඩි වෙනවා අස්මානය වැඩි වෙනවා ධර්මයේ තේරුම් ගන්න බෑ ඒ පුද්ගලයාගේ මමත්වයේ මඤ්ඤතාවය වැඩි වෙලා නිවන බැහැනවා බහ ගන්නවා ඒක තමයි වෙන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ ඒ වගේම ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒ දේව කාලයත් විපරිණ එකලොත් විපරිණාමයට පත් වෙලා ආපහු මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලබන්න පුළුවන්ද කාටද මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට ඔව් මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට නම් නැවත මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලබා ගන්න ඉතාම දුර්ලභයි කරගන්නම බෑ දැන් ඔය දෙවියෝ වෙලා ඉපදුනේ යම් කිසි ආකාරයක මිනිසෙක් වෙලා කරපු යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් දැන් එතකොට ඔය මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට බෑ පින්කමක් හෝ කුසලයක් කරගන්න. මිනිස්සු දෙන පිනෙන් තමයි යැපෙන්නේ. එතකොට මිනිස්සු දෙන පිනෙන් යැපෙනවා ඒ මිත්‍යා දෘෂ්ටික දේවත්වය ජීවත්වලා ඉන්නක. එතකොට ඒ පුද්ගලයන්ට පිනක් හෝ කුසලයක් කරගන්න ඒ පුද්ගලයන්ට බැරිකම නිසා යන්නේ පහළ පැත්තකට. නමුත් සම්මා දිට්ඨික දෙවියන්ට ඒක පුළුවන්කම තියෙනවා. ඒකයි වෙනස. ඒකයි මිත්‍යා දෘෂ්ටිකයි. මොකද ඔය මිත්‍යා දෘෂ්ටික දෙවියෝ ගැනම ප්‍රශ්න ඔක්කොම අහන්නේ. කවුරු හරි කිව්වද ඉන්නවද ඔයාගේ? නෑ ස්වාමීන් වහන්ස මං කතෝලික ආගමේ ඒ නිසා මට ඒක දැනගන්න. මොකද්ද? කතෝලික ආගම අදහපු කෙනෙක් ඒ නිසා මේ
Answer.